හොඳයිලා මේ අපි එතකොට කතා කරේ වේතන කතා කරා දිරි දීමන යම් සංවිධානයක සේවාදායකින්ගේ විශිෂ්ටකාරයේ පළස් සඳහා කරන ගෙවීමක් අපි කියනවා දිරි දීමන කියලා. එතකොට ඒගොල්ලෝ තව දිරිගැන් වෙනවා ඒගොල්ලන්ගේ කටයුතු ඉතාම හොඳින් කරන්න. ඉතින් එහෙම අයට දිරි දීමනාවක් දුන්නට ආයතනට පාඩුවක් වෙන්නේ නැහැ. එතකොට අපි අවසාන වශයෙන් කතා කරමු අනෙකුත් ප්‍රතිලාභ. අනෙකුත් ප්‍රතිලාභ. එතකොට අනෙකුත් ප්‍රතිලාභ කියලා කියන්නේ වේතන හා දිරි දීමනාවලට අමතරව. එතකොට මේ දෙකට අමතරව देने का वेटुप्पा दिरिदीमना वेतना दिरिदीमना वेट अमतरव सेवा दायके आगे जीवन तत्व उसस किरी लबा देन अनेकुत සියලුම ආකාරයේ අනෙකුත් සියලුම ආකාරයේ පහසුකම් තමයි අපි කියන්නේ මේ දෙකට අමතරව සේවාදායකයාගේ ජීවන තත්ත්වය ඉහළ නැංවීමට නැත්නම් උසස් කිරීම සඳහා ලබා දෙන අනෙකුත් සියලුම ආකාරයේ පහසුකම් අර දෙකට අමතරව සේවකයාගේ ජීවන තත්ත්වය ඉහළ නැංවීමට ලබා දෙන අනෙකුත් සියලුම ආකාරයේ පහසුකම් තමයි අපි කියන්නේ අනෙකුත් ප්‍රතිලාභ කියලා. අපි සටහනක් දාගමු අනෙකුත් ප්‍රතිලාභ වලට වේතන හා දිවි දීමනා වලට අමතරව වේතන හා දිවි දීමනා වලට අමතරව वेतन हा दिरिदीमनावलट अमतरव सेवादायकयागे जीवन तत्व इहल नेंगवीम सदहा सेवादायकयागे जीवन तत्व इहल नेंगवीम सदहा लेकिन उसस किरीम सदहा कियने कने सेवादायकयागे जीवन तत्व इहल नेंगवीम सदहा ඉහළ නැංවීම සඳහා ලබා දෙන අනෙකුත් ඉහළ නැංවීම සඳහා නැත්නම් උසස් කිරීම සඳහා ලබා දෙන අනෙකුත් සියලුම ආකාරයේ පහසුකම් ලබා දෙන අනෙකුත් සියලුම ආකාරයේ පහසුකම් සියලුම ආකාරයේ පහසුකම් අනෙකුත් ප්‍රතිලාභ ලෙස හැඳින්වේ. අනෙකුත් ප්‍රතිලාභ ලෙස හැඳින්වේ. එතකොට මේ තුන අන්තර්ගත සංවේතන පද්ධතිය සම්පාදනය කරලා ක්‍රියාත්මක කරලා නේද පවත්වාගෙන යාම තමයි සංවේතන කළමනාකරණය යටතේ ප්‍රධාන වශයෙන්ම සිද්ධ වෙන්නේ. එතකොට මනා සංවේතන කළමනාකරණයක් පවත්වාගෙන යෑම ව්‍යාපාරයකට ඉතාම වැදගත් වෙනවා. ඊට පස්සේ අපි සාකච්ඡා කරමු මෙන්න මේ ප්‍රශ්නේ. සේවක වැටුප්පා වේතන තීරණය කිරීම සඳහා බලපාන සාධක. සේවක වැටුප්පා වේතන තීරණය කිරීම සඳහා එතකොට ආයතනයේ තීරණය කරන්න එපයි කොච්චර වැටුප්පක් වේතනයක් සේවකයාට ගෙවනවද කියලා. සේවක වැටුප්පා වේතන තීරණය කිරීම සඳහා සලකා බලන සාධක මොනවාද කියලා හැවුවොත් සේවක වැටුප්පා වේතන තීරණය කිරීම සඳහා සලකා බලන සාධක කොහොමද වැටුප්පා වේතන තීරණය කරන්නේ
එතකොට සේවක වැටුප්භාවය එතන තීරණය කරද්දී සාධක විශාල ප්‍රමාණයක් කෙනෙහි අපේ අවධානය යොමු කරන්න පුළුවන් ඇත්තටම ළමයි එතනින් මම හිතනවා තම වැදගත් වෙනවා රජයේ නීති රජයේ කම්කරු නීති රජයේ කම්කරු නීති වීති හා රෙගුලාසි ඉතා වැදගත් රජයේ කම්කරු නීති රීති හා රෙගුලාසි සැලකිලිමත් වෙන්න ඕනේ සේවක වැටුප් භාවයෙන් තීරණය කිරීමේදී ඒ වගේම ඉතා වැදගත් ජීවන වියදම අපි කියන්නේ සේවයට සරිලන වැටුපක් හා මේ අපේ සේවයට සරිලන වැටුපක් ගෙවෙ නැත්නම් වැඩක් නැහැ අපි මහන්සි වෙලා හැබැයි තින් සේවයට සරිලන වැටුපක්ම ගෙවුවත් හරියන්නේ නැහැ අපි කියන්නේ සේවයට සරිලන වැටුපක් හා ජීවන වියදමට සරිලන වැටුපක් ගෙවීම සේවකයාගේ සේවයට හා ජීවන වියදමට සරිලන වැටුපක් ගෙවීම අපි සලකනවා සාධාරණ වැටුපක් කියලා සාධාරණ වැටුපක් කියලායි අපි සලකන්නේ සාධාරණ වැටුපක් කියලා කියන්නේ සේවකයාගේ සේවයට හා ජීවන වියදමට රටේ සරිලන වැටුපක් ගෙවන්න ඕනේ නැත්නම් ඉතින් මේ මිනිස්සයාට මහන්සියලා වැඩ කරත් මේ මහන්සියට සරිලන වැටුපක් හම්බුණත් රටේ බඩු මිලත් එක්කලා සාධාරණ නැත්තම් ජීවත් වෙන්න අමාරු නම් දැන් ලංකාවේ තත්ත්වේ තියෙනවා ඇත්තටම මේ බඩු මිල වැඩි වෙන වේගයට පඩි වැඩි කරන්න පුළුවන්ද කියන ප්‍රශ්නේ. එතකොට සේවකයාගේ සේවක සරිලන වැටුපක් හා ජීවන වියදමට සරිලන වැටුපක් දුන්න නැත්නම් ඉතින් ජීවත් වෙන්න බෑ. දැන් අපිට ඒක හොඳට තේරෙනවා ලංකාවේ මිනිස්සුන්ට වෙලා තියෙන ඒකයි දැන්. මිල වැඩි වෙන ශීඝ්‍රතාවයට වැටුප ප්‍රමාණවත් නැහැ. එතකොට සාධාරණ වැටුපක් නෙමෙයි. එතකොට සේවකයාගේ සේවයට හා ජීවන වියදමට සරිලන වැටුපක් ගෙවීම කෙරෙහි නේද රජය සැලකිලිමත් වෙන්න ඕනේ. ජීවන වියදම සැලකිලිමත් වෙන්න ඕනේ වැටුපාවේ තන ගෙවීමේදී තීරණය කරද්දී. ඒ වගේම තුන්වෙනි එක තරඟකාරී ආයතන. ආයතන ගෙවන වැටුප් ප්‍රමාණය වැටුප් තීරණය කරද්දී අපිට සලකා බලන්න පුළුවන් තරගකාරී ආයතන ගෙවන වැටුප් ප්‍රමාණය ඒ වගේම අපිට තව අවධානය යොමු කරන්න පුළුවන් වැටුප් තීරණය කරද්දී අධ්‍යාපන හා වෘත්තීය සුදුසුකම් අධ්‍යාපන හා වෘත්තීය සුසුසුකම් කෙරෙහි අවධානය යොමු කරන්න වෙනවා වැටුප් තීරණය කරද්දී ඉතින් ඉහළ සුසුසුකම් තියෙන කෙනෙක් අඩු වැටුපක් දෙන්න බෑනේ එයා බාර ගන්නෙත් නැහැ අධ්‍යාපන හා වෘත්තීය සුසුසුකම් ඒ වගේම සේවකයාගේ හැකියාව බලන්න වෙනවා අපි කියනවා සේවක ඵලදායීතාවය සේවක ඵලදායීතාවය සලකා බලන්න වෙනවා කොච්චර හැකියාවක් තියෙන සේවකයෙක්ද කියන එක සේවක ඵලදායීතාවය ඒ වගේම වැටුප් තීරණය කරද්දී අපිට බලන්න වෙනවා මොනා තිබ්බත් නැන්නේ ආයතනයේට වැටුප් ගෙවන්න තියෙන හැකියාවත් සැලකිලිමත් වෙන්න වෙනවානේ වැටුප් ගෙවද්දි මේ ඉතින් ආයතනයේට විශාල වැටුපක් ගෙවන්න තරම් ආයතනේ සාර්ථක නැත්නම් සමහරකට විශාල වැටුපක් ගෙවන්න සාධාරණ වැටුපක් ගෙවන්න බැරි වෙන්නත් පුළුවන් ආයතනයට. එතකොට ආයතනයේ ඇති හැකියාව පිළිබඳව. අපට වැටුප් ගෙවලා ආයතනේ වහන්න උනොත් එහෙම ආයතනයේ ඇති හැකියාව පිළිබඳව. වැටුප් ප්‍රමාණය තීරණය කරද්දී වැටුප් වේතන තීරණය කරද්දී සලකා බලන්න වෙනවා. ආයතනයේ ඇති හැකියාව පිළිබඳව ඒ වගේම තව අත්‍යන්ත කාරණා විදියට
රැකියාවේ ස්වභාවය රැකියාවේ ස්වභාවය පිළිබඳව අවධානය යොමු කරන්න වෙනවා වැටුප් ගෙවද්දී ඒ කියන්නේ අවධානම වැඩි රැකියා සඳහා වැඩි වැඩි වැටුපක් ගෙවන්න වෙනවා අවධානම අඩු රැකියාවකට වඩා රැකියාවේ ස්වභාවය අනුව ගෙවීම වෙනස් වෙනවා ඒ කියන්නේ අවධානම අඩු වැඩි වීම අනුව වැටුප අඩු වැඩි කරන්න වෙනවා රැකියාවේ ස්වභාවය එතකොට තව සාධකයක් විදියට අපිට කියන්න පුළුවන් ශ්‍රමයට ඇති ඉන්දුම හා සැපයුම ඒ කියන්නේ වෙළඳ පොලේ ශ්‍රමයට ඇති ඉන්දුම හා සැපයුම ශ්‍රමයට ඇති ඉන්දුම හා සැපයුම वृत्तीय समिति बलपैन साधारण वेटुपेवृत्तीय समिति वाले बलपैम वेटुपीरने की बलपान वृत्तीय समिति वाले बलपैम नृत्तीय समिति वाले बलपैम तो साधक अवधान कर लमाई लमाई කොච්චර වැටුපක් නැත්නම් වේතනයක් ගෙවනවාද කියන එක තීරණය කරන්න වෙන්නේ. අපි ඔය කතා කරේ වැටුප හා වේතන තීරණය කිරීම සඳහා කොච්චර වැටුපක් වේතනයක් ගෙවනවාද කියන එක තීරණය කරද්දී මොන වගේ සාධක පිළිබඳව සැලකිලිමත් වෙන්න ඕනේද කියන කාරණාව තමයි අපි ඔය සාකච්ඡා කළේ. අපි ඊට පස්සේ අපේ අවධානය යොමු කරමු ඊළඟ ප්‍රශ්නෙට. මේකත් ඉතා වැදගත් ප්‍රශ්නයක්. මේ මේ දවස්වල ගුරුවරු ඔයගොල්ලෝ දන්නවා නේද කිසි විටකත් පසුබසින් නැති මේ වෙනතෙක් වැඩ වර්ජනයක දැන් නිරත වෙනවා. ඉතින් ඒකට හේතුව තමයි මේ ප්‍රශ්නෙන් අහන්නේ. එහෙම වුණොත් මොකද වෙන්නේ කියලා. සාධාරණ වැටුපක් නොගෙවන සේවා යෝජකයින්ට වන බලපෑම් කවරේද? මොකද ප්‍රශ්නයක් ඒක. සාධාරණ වැටුපක් නොගෙවන साधारण वेटुपक नोगेवन सेवा योजक इंटवन बलपैम कवरेद सेवा योजकया वग बलागन्ने सेवकयाट साधारण वेटुपक गिवन නොගෙව්වොත් සේවා යෝජකයාට වන බලපෑම් කවරේද කියලා තමයි අහන්නේ නේද? සාධාරණ වැටුපක් නොගෙවන සේවා යෝජකයාට සාධාරණ වැටුපක් නොගෙව්වොතින් සේවා යෝජකයාට වන බලපෑම් කවරේද කියලා තමයි ප්‍රශ්නේ අහන්නේ. එතකොට සාධාරණ වැටුපක් නොගෙව්වොත් වන බලපෑම් මේ එකක් තමයි නේද? සේවක ඉල්ලීම් නිතර සිදු වීම. සේවක ඉල්ලීම් නිතර සිදු වීම. තිගුරුරු ඉල්ලුවා දුන්නේ නැහැ. මේ ඒකේ ප්‍රතිඵලයක් විදියට දෙවනි බලපෑම මේ වෙනකොට ඇති වෙලා තියෙනවා නේද? සේවක වැඩ වර්ජන සේවක වැඩ වර්ජන සේවක වැඩ වර්ජන උද්ඝෝෂණ වැනි
वृत्तीय क्रियामार्ग गनीम सेवक वैदवर्जन सेवक वैदवर्जन उद्घोषण वैनी वृत्तीय क्रियामार्ग गनीम सेवक वैदवर्जन उद्घोषण वैनी वृत्तीय क्रियामार्ग गनीम सेवक इन वन बाला पे सेवा योजक इन එතකොට සාධාරණ වැටුපක් ගෙවුවේ නැත්නම් සේවකයින් කලකිරීම කලකිරීමට පත්වීම ඒතර ගුරුවරු ඇත්තටම කලකිරලා ඉන්නේ ගෙවන වැටුප ඇත්තටම සාධාරණ නැති නිසා උදාහරණයක් විදිහට මේක කිව්වත් ලැජ්ජ වෙන්න ඕනේ නැහැ මේක ප්‍රසිද්ධ වීඩියෝ එකක් වුණා ගුරුවරයෙක් විදියට ඇත්තටම ජීවන වැටුප සාධාරණ නෑ ළමයි එතකොට උපාධි දෙකක් තිබිලත් මං හිතන්නේ වරායේ වරාය අධිකාරියේ සාමාන්‍ය සේවකයෙකුගේ නැත්නම් හමුදා නිලධාරියෙකුගේ වැටුප හෝ ඊට අඩුයි අපේ වැටුප එතකොට සසඳන්න කොනේද සාමාන්‍ය සුරු සේවකයෙක්ගේ වැටුප ගත්තොත් වරාය අධිකාරිය හමුදා සේවයේ මහිතන්නේ අපේ වැටුප හෝ ඊට වැඩි සමහර වෙලාවට ඉතින් මගේ වැටුප උපාධි දෙකක් තියාගෙනත් පශ්චාත් උපාධියක් කරලා රුපියල් 52000යි ඉතින් 52000 කියන්නේ දල වැටුප ඒක ශුද්ධ වැටුපනේ අතට හම්බ වෙන්නේ එතකොට තවත් කැපෙනවා වැන්දබුවන් අද්දරු විශ්‍රාම ඒකට කැපෙනවා එක එක තව දේවල් වලට කැපෙනවා ඉතින් කැපුණායින් පස්සේ අම්බේන පඩියෙන් ඛණ්ඩ නෙමෙයි තින් වෙන්නේ ලෙවකා ඉන්න තමයි සිද්ධ වෙන්නේ. ඒ කියන්නේ 52000න් තව 7-8000ක් කැපෙනවා. එතකොට කොහොමද දෙයනේ ඉතින් ගුරුවරු ජීවත් වෙන්නේ? ඉතින් මේක ආණ්ඩුවට තේරෙන්නේ නැත්නම් අපි මොකද කරන්නේ? මේ ඇත්තම කලකිරීමක් තියෙන මටත් හිතෙනවා අපරාධේ ගොඩක් අය හිතනවා ගුරු වෘත්තිය ලේසි කියලා. ඔයගලට තේරෙන්නේ නැති නේද? ගුරුවරයෙක් විදියට නේ සස්පෙල වගේ විශයක් කරන්න බුදු අම්මේ අපි මහන්සි කොච්චර මහන්සි වෙන්න ඕනේද ඒක තේරෙන්නේ නැත්නම් අපි මොකද කරන්නේ ඉතින් ගොඩක් අය හිතන්නේ ටික වෙලාවක් උගන්න නිසා මේක හරි පහසු වැඩක් කියලා එහෙම නැහැ මේ අපේ ශාරීරය කෙසේ වෙතත් මානසිකව අපි කොච්චර මහන්සි වෙනවද කියන එක අපි විතරයි දන්නේ ඉතින් මේවා නේද මතක තියාගන්න එක හිතන තරම් ලේසි වැඩක් නෙමෙයි ඒක නිසා හරි අමාරු වෘත්තියක් මේක නමුත් ඒකට සාධාරණ වැටුපක් ගෙවන්නේ නැහැ ඇත්තට මමත් මම නෙමෙයි මුළු ගුරු සංහතියම කලකිරීමෙන් ඉන්නේ ඇත්තටම හිඟන්න තත්ත්වයට ගුරුවරු පත් වෙලා තියෙන්නේ ඒ කියන්නේ සියලු වෘත්තීන් වල පුද්ගලය බිහි කරන ගුරුවරු මේ අන්ත අසරණ තත්ත්වයකට පත් වෙලා ඉන්නේ साधारण विदेश विदेश මේ වගේ මං හිතන්නේ 10 ගුණයක විතර පඩියක් ගන්න තිබුණා අපේ අම්මා මේ වගේ හතර මං වගේ හතර ගුණයක පඩියක් ගත්තා ඉතින් මගේ හතරවෙනි උත්තරේ තමයි මම මේ කියන්න යන්නේ යෝග්‍ය සේවකෙයින් ආයතනයක රඳවා ගන්න බෑ සාමාන්‍ය වැටුපක් ගෙවුවේ නැත්නම් ඒගොල්ලෝ අයින් වෙලා යනවා මම හිටපු වුල්ෆෙන්ඩල් බාලිකා විද්‍යාලයේ එහෙම ගුරුවරු කීප දෙනෙක්ම එංගලන්තෙට ගිහිල්ලා තිබුණා මොකටද ගිහිල්ලා තිබුණේ ෆුඩ් සිටි වල වැඩට फुड सिटी वाले उदय हवास्ट राीन बड़ इस बड़ी इवर वेना आई पेकर बड़ू एहेम गुरु गिहिला तिबुना गुरुते हिंगला सूपर मार्केट वेडकर पड़ी लक्ष तुना हतरा खेना मुखद दी मेहिम महंसमेन अरहेम महंसमेने थिंग मे वगे हय गुण पड़िया खंबेन लक्ष तुना हमेना एक सा හතරවෙනි උත්තරේ යෝග්‍ය සේවකින් ආයතනය තුල රදව ගන්න විතරක් නෙමෙයි බදව ගන්නත් බෑ නේ
योग्य सेवकीन आयतन तुल अपहासु හරි අමාරුයි හොඳ සේවකයන්ව තියාගන්න අඩු ගෙවීමක් කරලා තේරුමක් මේගොල්ලෝ අයින් වෙනවා මේ වැඩි වැඩි පක් තියෙන තැනකට නොගියොත් එයා මොඩේක් නේ ආයතන රඳවා ගැනීමට හා බදවා ගැනීමට අපහසු වීම හොඳ සේවකයන්ව බදවා ගන්න බෑ සාමාන්‍ය වැටුපක් ගිරුවේ නැත්තම් මේ වගේම පහ සේව්‍ය සේවක දෙපාර්ශවය අතර සම්බන්ධතාවයේ බිඳ වැටෙනවා ප්‍රශ්න सेव्य सेवक दिपार्श्व अत्र एति संबंधतावे बिदवेतिम एक ने वर्जन वाले टकिया में तीन गहगंड ने बैठ में बिदवेतिम एक ने कार्मिक सामे कार्मिक आराउन लेती वेला कार्मिक सामे ने तू यानो मेरे कनी सा සමකාමී නැහැ. සේව සේවක දෙපාර්ශ්වය අතර ඇති සම්බන්ධතාවයේ බිඳ වැටීම. ඒ වගේම අපේ ජනප්‍රිය උත්තර දෙකක් තියෙනවා මේකට 6 සහ 7 විශේෂ පද දෙකක් ඔයාලට මේ ඉස්සලා සාකච්ඡා කරා. තාම හරියටම සාකච්ඡා කරලා නැහැ. අන්තිමට සාකච්ඡා කරනවා ශ්‍රමික පිරිවැටුම. ශ්‍රමික පිරිවැටුම. ශ්‍රමික පිරිවැටුම කියලා කියන්නේ සේවකීන් ආයතනය අතහැර යාම. එතකොට සේවකීන් ආයතනය අතහැර යාම තමයි ශ්‍රමික පිරිවැටුම. එතකොට ශ්‍රමික පිරිවැටුම පහල යන්නේ නැහැනේ මේක නිසා. මේ ආයතනය අතහැර යාම පහල යන්නේ ආයතනය අතහැර යාම ඉහළ යනවා. ශ්‍රමික පිරිවැටුම ඉහළ යාම. ශ්‍රමික පිරිවැටුම ඉහළ යාම. ඒ කියන්නේ සේවකීන් ආයතනය අතහැර යාම වැඩි වෙනවා. श्रमिक प्रवासी निवा එහෙම තමයි මේ කලකිරුණම යන්නේ නෑනේ එතකොට ඔය සාධාරණ වැටුපක් නොගෙවන සේවා යෝජකයින්ට සිදුවන බලපෑම. එතකොට මම සාධාරණ වැටුපක් කියන එකත් නිර්වචනය කරා ළමයි වෙනම වැටුපක් කියන එකත් නිර්වචනය කරා නේද වැටුපක් අපි නිර්වචනය කරානේ කලමනාකරන ඕවර්සේවකෙන්ට නිෂ්පාදනය කළ වැඩ කළ කාලේ හෝ නිෂ්පාදනය කරපු එක ප්‍රමාණ පදනම කරගෙන කරන ගෙවීම තොර සාධාරණ වැටුපක් කියන එකත් මම පැහැදිලි කරා සේවකයාගේ සේවයට සරිලන හා ජීවන නියදමට සරිලන වැටුපක් ගෙවුවොත් නේද එයාගේ සේවයට සරිලනවා සේවයට සරිලන හා ජීවන නියදමට සරිලන වැටුපක් ගෙවුවොත් තමයි අපි ඒකට කියන්නේ සාධාරණ වැටුපක් කියලා ඒද මම ඔබ පැහැදිලි කරා හොඳ ආයි මම මොකටත් ඒක සටහනකුත් දැම්මා ඔයගලන්ට එතකොට අදහසක් ගන්න පුළුවන් නිසා දැන් සාමාන්‍ය වැටුපක් සේවකයන්ට ගෙව්වේ නැත්නම් මේ තත්ත්වය ඇති වෙන එක අසාධාරණ නෑනේ මේ සාධාරණයි ඒ ඔයගලෝ දවසක ජොබ් එකකට ගියාම තේරෙයි මේ සොච්චන් වැටුපකට වැඩියෙන් වැඩ ගන්නකොට ඒ අමාරුව ඇඟට දැනෙයි
මේ ඒක තේරෙන්නේ එතකොටයි වැඩ අරගෙන 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 හරක වගේ ඒකට ගෙව්වේ නැත්තම් මේ ඇත්තටම කලකිරුණා සේවකයෝ තොරව අපි කතා කරේ සාමාන්‍ය වැඩ පස් ගෙව්වේ නැත්තම් ආයතනයට වෙන බලපෑම් පිළිබඳව ඒ වගේම ගුරු අත්පොතේ තව ප්‍රශ්නයක් දාලා තිබුණා නමුත් ඒකට උත්තර දෙකයි ඒගොල්ලෝ දීලා තිබුණේ මම දන්නේ නැහැ හේතුව මොකක්ද කියලා සංවේතන කලමනාකරණේ වැදගත්කම කියලා සංවේතන කලමනාකරණේ වැදගත්කම අනිත් ප්‍රශ්නය අපි දාගමු සංවේතන ඇතනම සංවේතන කලමනාකරණේ වැදගත්නේ නේද හොඳ වේතනයක් දෙන එක අනිකුත් ප්‍රතිලාභ ගෙවන එක හොඳින් වැඩ කරන සේවකයන්ට දිරිදීමනා දෙන එක මේ සංවේතන කලමනාකරණේ හරි වැදගත් ඒක හරියට නොකරුවොත් තමයි මෙන්න මේ ප්‍රශ්න උද්ගත වෙන්නේ ආයතන සංවේතන කලමනාකරණේ වැදගත්කම කියලා හැබැයි ගුරු අක්පොතේ නම් උත්තර දෙකයි ළමයි සංවේතන කලමනාකරණේ වැදගත්කම කියලා උත්තර දෙකයි දීලා තිබුණා ඉතින් අපිට කරන්න දෙයක් නැහැ ඒකට මම වෙනමත් හොයලා බැලුවා එහෙම තව මොන හරි පොත්වල තියෙයිද කියලා එහෙම උත්තර තිබුණෙත් නැහැ. ඒතර දීප උත්තර දෙක විදිහට අපිට දකින්න පුළුවන් සංවේතන කලමනාකරණය වැදගත්කම විදිහට දීලා තිබුණේ සේවකීන් අභිප්‍රේරණය වීම. ඒක ඇත්ත නේ සංවේතන කලමනාකරණය තුලින් තමයි මේ හොඳ ගෙවීමක් කරොත්නේ සේවකයෝ අභිප්‍රේරණය වෙන්නේ උද්දීපනය වෙන්නේ ආයතනයේ අරමුණු ඉටු කරගන්න සේවකයෝ පෙළඹෙන්නේ එතකොට සංවේතන කලමනාකරණයේ වැදගත්කම යටතේ එකක් ඒකම දීලා තිබුණා සේවක අභිප්‍රේරණයක් සිදු වීම ඒක හරි ඒක පිළිගන්න පුළුවන් හොඳ නේද ගෙවීමක් සේවකයන්ට කරනවා නම් සේවකයන් අභිප්‍රේරණය වෙනවා මූල්‍යමය අභිප්‍රේරණය කිව්වේ කියන්නේ අපේ මූල්‍යමය සහ මූල්‍යමය නොවන අභිප්‍රේරණ ක්‍රම තියෙනවා සේවකින් අභිප්‍රේරණය වීම ඒ වගේම හොඳ සංවේතන කලමනාකරණයක් තියෙනවා නම් හොඳ ගෙවීමක් කරනවා නම් යෝග්‍ය සේවකින් ආයතනයට ආකර්ෂණය කරගත හැකි වීම යෝග්‍ය සේවකින් ආයතනයට ආකර්ෂණය කරගත හැකි වීම මෙතනදී කිව්වේ ආකර්ෂණය කරගන්න බෑ කියලානේ බඳවා ගැනීම අපහසු වීම හැබැයි සංවේතන කලමනාකරණය හොඳින් කරොත් योग्य सेवके नायतनेट आकर्षणे करगत है कि वीम आकर्षणे करगत है कि वीम ओय तमाय प्रधान उत्तर देख विधियट इतिं लबादी न थिपुने थव उत्तर इतिं हितान न पुलुवन बैरिका मानने मेकत एक ने दापी बैलुवत विभाग उत्तर प्रमाण हितल तमें उत्तर लिया लिया बेरी खमगुत नुत सेवक संबंधता संवेतन कलमना करने हेम तव अभी उत्तर दागंड बेरी खमगुत ओके समस्त पाठगत्र पास यम यम प्रश्न वलती समहार उत्तर හදාගන්න තමන්ට විභාගෙට සිද්ධ වෙයි. මේ ඒ හැකියාවත් මේ හරහා ඇති වෙන්න ඕනේ. ඉතින් කියන තරම් ලේසිත් නෑ. කියන තරම් වැඩේ අමාරුත් නෑ. ඒක ඉතින් තමන්ගේ හැකියාව තමයි. හොඳයි අපි උතරින් නවත්තනවා අද වැඩේ ඉවර කරන්නේ සංවේතන කලමනාකරණය උතරින් අපි ආවර කරනවා. ඊට පස්සේ මම කැමති කතා කරන්න මම චුට්ටක් දිග මාතෘකාවක් මම හිතන්නේ ඔව් ටිකක් දිග මාතෘකාවක් දුක මාතෘකාවක් තමයි දැන් කතා කරන්න යන්නේ දුක මාතෘකාවක් නම සාමාන්‍යයෙන් ළමයි දන්නවා සේවක දුක් ගැනවිලි සේවක දුක් ගැන සේවක දුක් ගැනවිලි සේවක දුක් ගැනවිලි ගැනයි කතා කරන්න යන්නේ
සේවක දුක් ගැන වෙලී තින් කොහේ වැඩ කරත් මේ මොන දේ කරන්න ගියත් ඒ සතුට වගේම මේ දුක හිතෙන දේවලුත් කොච්චර මහන්සි වෙලා වැඩ කරත් සිද්ධ වෙන අවස්ථා තියෙනවා අපි නම් අත්දැකලා තියෙනවා ඊට පස්සේ ඉතින් කලකිරෙනවා මේ කොච්චර කරත් දුක හිතෙන දේවල් ආයතනයක උනොත් කිසි දෙයක් කරන්න හිතෙන්නේ නැහැ ඒකේ ප්‍රශ්නේ වෙන්නේ ඉතින් ඔයගොල්ලෝ වැඩ කරන දවස්වලට මේවා අත්විඳි අපේ ගුරුවරු මෙහෙම කිව්වා කියලාත් මතක් වෙයි නේද ඒක නිසා එතකොට රැකියාව විතරක් නෙමෙයි සාමාන්‍ය ජීවිතෙත් එහෙමයි මේ විවිධ ප්‍රශ්න දුක් ගැනවිලි ඇති වෙන්න පුළුවන් එතකොට සේවක දුක් ගැනවිලි අපි කොහොමද නිර්වචනය කරන්නේ එතකොට දුක් ගැනවිල්ලක ප්‍රතිඵලයට කියන්නේ දුකක් නිසා වෙන්නේ දැන් දුක කියන එක මං හිතන්නේ ඒක මානසික දෙයක් මේ අපිට මානසිකව දැනෙනවා මේ දුක එතකොට එතකොට ඒ හරහා අපි මානසිකව කලකිරෙනවා ඒකයි වෙන්නේ එතකොට මානසික කලකිරීමක් තමයි මේ හරහා ප්‍රධාන වශයෙන් වෙන්නේ එතකොට ආයතනයේ විවිධ දේවල් නිසා විතරක් නෙමෙයි අපේ වැරදි නිසාත් මේ වගේ ප්‍රශ්න ඇති වෙලා මානසික කලකිරීම ඇති වෙන්න පුළුවන් එතකොට ඒක එක සේවකයකට වෙන්න පුළුවන් සේවක කණ්ඩායමකට වෙන්න පුළුවන් ඒ කලකිරීම ඇති වෙන්නේ දැන් මට හොඳට මතකයි අපේ ඉස්කෝලේ ගුරුවරු කීප දෙනෙක්ම හොඳ ගුරුවරු එකපාරම අපි දැන් 3 දෙනෙක් ට්‍රාන්ස්ෆර් කරන්න අවශ්‍ය ලිපි ඇවිල්ලා තිබුණා ස්ථානමාරුවීම් සඳහා නමුත් අපි අපේ විදුහල්පතිවරයාගෙන් අපේ විදුහල්පතිවරයාට ඕනේ නම් යම් ප්‍රමාණයකට නවත්තන්න උත්සාහයක් කරන්න පුළුවන් නමුත් එයා ඒක නවත්තන්න උත්සාහ කරේ නැහැ 3 දෙනාම මාරු කරා ඇත්තටම නමුත් එයා කරන්නේ නැති නිසා අපි 3 දෙනා පාසල් වෙලාව ඇතුලේ දැනගත්තට පස්සේ මෙහෙම ස්ථාන මාරුවීමක් තියෙනවා කියලා අපේ විදුහල්පතිතුමාගෙන් ඒ ස්ථාන මාරුව වෙනස් කරගන්න යම් ස්ථානයකට යන්න පාසල් කාලය තුලදී ඉල්ලීමක් කරා නමුත් ඒකට කිසි විදිහකට විදුහල්පතිතුමා අපිට එකට යන්න අවසර දුන්නේ නැහැ ඒ වගේ අවස්ථාවලදී කොච්චර ඉස්කෝලේට කරත් මේ අවුරුදු 10ක් විතර සේවය කරපු ගුරුවරුනේ නමුත් අපේ අවශ්‍යතාවයකට අපිට එළියට යන්න දුන්නේ නැහැ නමුත් විදුහල්පතිතුමාගේ වෙන වැඩක් කරන්න නම් අපේ වාහන වලින් අපි තෙල් ගහගෙන ගිහිල්ලා ඉස්කෝලේ වෙනුවෙන් අපි වැඩ කරනවා නමුත් අපේ ට ප්‍රශ්නයක් ඇති වෙච්ච වෙලාවට අපිට එළියට යන්න දුන්නේ නැහැ එතකොට අපි කියන්නේ ඔය සේවක දුක් ගැනවිලි එක පුද්ගලයෙකුට හෝ පුද්ගල කණ්ඩායමකට ඇති වෙන්න පුළුවන් එතකොට සේවක දුක් ගැනවිලි ඇති වෙන්නේ කාරණා දෙකක් නිසා අපි කියනවා රැකියාව හෝ රැකියා පරිසරය සම්බන්ධයෙන් රැකියා පරිසර රැකියාව හෝ රැකියා පරිසරය දැන් තමන්ගේ රස්සාවේ ප්‍රශ්න ඇති වෙන්න පුළුවන් රැකියා පරිසරය කියන්නේ තමන් වැඩ කරන ස්ථානයනේ එතකොට තමන් වැඩ කරන ස්ථානයේ ප්‍රශ්න තියෙන්න පුළුවන් දැන් මාව දිලාසාලකේ මාරු කරේ කාන්තා පාසලකට එතකොට මට රැකියා පරිසරයේ ප්‍රශ්න තිබුණා මම ඔයගලට කියලත් ඇති ඒ පාසල මැද්දේ තමයි ටොයිලට් එක තිබුණේ එතකොට හරි ගැටලු සහගතයි නේද බලන්නකො ඉතින් විශාල කාන්තාවන් මම හිතන්නේ 10 ගානක් ඉන්නවා සිංහල දමිළ දෙකම මිශ්‍ර පාසලක් කාන්තාවන් උසස් පෙළ වෙනකම්ම තියෙනවා නමුත් ස්ටාෆ් එකේ ටීචර්ස්ලා ස්ටාෆ් එක 75යි ටීචර්ස්ලා 70යි
ගුරුවරු ගුරුවරියන් 70යි ගුරුවරු 5යි. ඉතින් එක රැසකිලියයි. මුළු ස්ටාෆ් එකටම දෙන්නේ. ඉතින් ඒකත් තියෙන්නේ හරියටම ඉස්කෝලේ වටේ මැද. ඉතින් හරි අපහසුතාවයකට පත් වුණා. රැකියා පරිසරය සම්බන්ධයෙන්. ඒකයි මේ කියන්නේ. එතකොට රැකියාව හෝ රැකියා පරිසරය සම්බන්ධයෙන් රැකියාව හෝ රැකියා පරිසරය සම්බන්ධයෙන් සේවකයෙකු හෝ සේවක කණ්ඩායමක් තුළ සමහරක් වෙන ප්‍රශ්නයක් වෙලා තියෙන ඔක්කොම අල්ලට දැන් එතන කණ්ඩායමක් නේ දැන් ගුරුවරු පස් දෙනාට ලොකු ප්‍රශ්නයක් අපි පස් දෙනාට හරියට ටොයිලට් එකක් නැහැ යන්න ප්‍රසිද්ධිය යන්න ඕනේ ලෝකෙටම බේන්න වැසිකිළියට එතකොට ස්ටාෆ් රූම් එකක් නැහැ ගිහිල්ලා ඉන්න අපි කොහේර ඔය පඩිපෙළ නගින තැන්වල පොඩි ස්පේස් එකක් තියෙනවානේ පඩිපෙළ ගාව අන්න එතන තමයි අපි හතර පහ දෙනා කන්නේ බොන්නේ පුදුම පරිසරයක් තමයි ඉස්කෝලේ තිබුණේ ඒතොරේ අපි පස් දෙනා පිළිමි කරවරු පස් දෙනාට ඒ එතන බලපෑව පරිසරය ඒතොර රැකියාව හෝ රැකියා පරිසරය සම්බන්ධයෙන් සේවකයෙකු හෝ සේවක කණ්ඩායමක් තුල ඇතිවන සේවකයෙකු හෝ සේවක කණ්ඩායමක් තුල ඇතිවන මානසික කලකිරීමක් මානසික කලකිරීමක් ඇතිවන මානසික කලකිරීමක් මානසික කලකිරීමක් මානසික කලකිරීමක් මේ ඔළුවට වදයක් මානසික කලකිරීමක් සේවකයෙකු හෝ සේවක කණ්ඩායමක් තුළ ඇතිවන ඉර රැකියාව හෝ රැකියා පරිසරය සම්බන්ධයෙන් එක්කෙනෙක් හරි කිහිප දෙනෙකුට හරි ඇතිවන මානසික කලකිරීමක් අපි සලකනවා සේවක දුක් ගැනවිල්ලක් කියලා. හරි අපි දාගමු වෙන නිර්වචනය රැකියාව හෝ රැකියා පරිසරය සම්බන්ධයෙන් රැකියා පරිසරය සම්බන්ධයෙන් සේවකයෙකු හෝ සේවක කණ්ඩායමක් තුල ඇතිවන මානසික කලකිරීමක් සේවක දුක්ගැනවිලි ලෙස හැඳින්වේ සේවකයෙකු හෝ සේවක කණ්ඩායමක් තුළ ඇතිවන මානසික කලකිරීමක් සේවක දුක්ගැනවිලි ලෙස හැඳින්වේ එතකොට මේ මානසික කලකිරීමක් සේවක දුක්